කැත්තෙන් අදත් බෞදතහර පවාහිනය සමඟින් ඒ අත්මික වන සද ඇති ඔබෝයනුවෙන් බෞද්තහරු පවාහිනිය මේ පැතිය ප්‍රචාරය කරන දායකත්ව සතර් මානුශාසනාවයි අපේ මෙැලෙසින් ආරම්භ කරන්නේ. අද මෙවතුම් මූදේශ්නාමෙනුවෙන් අප සදුකළ ගෞරවනි ආරාතනය පෙළගෙන බෞත්ධ වරෝපහිනී පඩිකතකිරීම මැදිරි පරිසරය වෙත වැඩම අමදාල නොගේ ගොඩ ගංගොඩබිල ප්‍යෝධයාරාමය ගාල්ල උඩමටන පීල්ලකොඩ චෛත්‍යලංකාර පුරාණ විහාරය යන ඔබේ මහාවිහාරාදී පති කොළම විශ්වවිද්‍යාලය කතිකාචාර්ය පූජනීය අවසරයි මඩිහි සුකතසිරි ගෞරෝණියස්ුවමින් වහන්සේ අපහෙම දෙනාම දොහොත්මුතුන් වැද සාතුනාධනන්වා පිළිගනිමෝ සාතු සාතුසා අදමයවුතුම් මූදේශ්නා වෙනුවෙන් පින්ම් බර්දාාහිකත්වේ ලබාදයහි කටියතු කරනවා, බර්ධගාමුල පදිංචී විජේ තෙලිකපොලියේ සැදැහැති පින්වත් පිරිසවිසින්. සමන්තා චකවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්හම්මන් මුනිරාජස්ස සුනන්තු සගමක්ක දං. ධම්මස්ස වෙන කාලු අයං භදන්තා දම්මස්ස වෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙනකාලු අයං භදන්ත නමුතස්ස වගේවතුවරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස් භගෙවතුූ වරහතු සම්මා සම්බුන්්දස්සේ නමුතස් භගෙවතුවරහතු සම්මාසම්බුද්දස්ස. යෝපානාතිමති පාතීති මුසාවාධංචභාසති ලෝකේ අදින්නං ආධියති පරදාාරංච ගච්චති සුරමේරය පානංච යෝනරු අනුයුංජති ඉදේව මේ සෝපුරිසෝ මූලං කනතියත්තනති සැදහබර වාසනාවන්ත පින්වත්නේ අද අපේ පින්නතුන් බෞද්ධයා රූපවාහිනයට පැමුණුුණේ, ලෝතුරා බුදුපියාණන් වහංසේ ලෝක සත්වයාවිත, පතලමහා කරුණාවෙන් දේශනා කොට වදාල නෛර්යානිිකසිී සද්ධර්මෙන් කොට සක්ශ්‍රවනය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝබදේශ මෝහ මදමානමක්ක පලාස. ඉස්සා මච්චරියකුක්කච්ච තීනමිද්ද විචිකිච්චාදී ක්ලේෂධර්මයන් යටපත් කරගෙන. සද්දා සතිහිරියොත් අපප ආදී යහපත් ගුණධර්ම දියුණු කරගෙන. තමන්ගේ ජීවිතේ අර්ථවත්ව ගත කරමින් මෙලව සැනසිල්ල පරලොව සැනසිල්ල. දෙලව සැනසිල්ල අවසන අමාමහ නිවන් සැනසිල්ල කියන. තත්ත්ය ළඟා කර ගැනීමේ අදහසිනුයි. අද මේ බෞද්ධ්‍යයා රූපවා හිනියට පැමිණෙන්න්නට යෙදනේ. නිතර බණහන අපේ පින්න තුන්ට අමුතුවෙන් ධර්මාවා දෙයක් දියුතු යැයි මා දහස් කරන්න. මම හිතනවා මේ ඇත්තව බුද්ධ ගෞරවය ධර්මගෞරවය සංගගෞරවය ඇතිකරගෙන. ඉතාම ඕනකමින් මේ ධර්මදේශනාව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ශ්‍රවණය කරාව කියලා. පින්වත්නී ලෝතුරා බුදුපියාණන් වහන්සේ දෙසා වදාල. දහම්මග අනුගමනය කරන බෞද්ධ පින්න්නතුන් වශයෙන්. මේ පින්නතුන්ගේ නිර්වාණගාමී මාවතේ ආරම් මෙය සනිටුහන් කරන්නේ සීලයනුයි. ඒ නිසා සිල්ුවත්කම හරීම අවශ්‍ය එකක් නිරවානගාමී මාවතට. බෞද්ධයන් වශයෙන් මේ ඇත්තන්ගේ නිත්‍යසීලයේ පංචසීල යයි. මේ ඇත්තෝ පංචසීලයේ සුරකින පංචසීලය ආරක්‍ෂා කරන සැදහැති පිරිසක්. දැන් මේ ඇත්ත හොඳට තමන්ගේ හිතට එකඟව කල්පනා කරල බලන්න. බුදුපියාණන් වහන්සේ දෙසා වදාළමේ ස්පංචසීල ප්‍රතිපත්තිය. අපි හොඳට ආරක්‍ෂා කරලා තියෙනවද. මේ ඇත්තො හිතන්නට ඕන දැන් බුදුපියාණන් වහන්සේ උගන්වා වදාලේ යෝ පානාති මතිපාතේති මුසාවාදංච භාසති, ලෝකයේ අදිින්නං ආදියති, පරදාරංචගච්චති, සුරාමරය පානංච යෝනරෝ අනුයුංජති, ඉදේව මේ සෝ පොරිස්සෝ මූලං කනති අත්තනො. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතේ යෙදෙනවනං. ඔයෝ පානාති මතිපාදේති මුසාවාදංච භාසති බොරුකීමෙහිත් යෙදෙනවනං. ලෝකෙ අදින්නං ආදියති අදත්තා දාානය නැත්තං සොරකමෙහි යෙදෙනවනං. පරදාාරංච ගච්චති පරධාර සේවනහි යෙදෙනවනං. සුරාමේරය පානංච සුරාපානය යෙදෙනවනං ඒ තැනත්තා මූලං කනතියත්තනො සම්පූර් වශයෙන්ම විනාසවෙල යන බවයි බුදුපියාණන් වහන්සේ මේ ගාථවලින් දේශනා කොට වදාලෙ. ඉතින් ඒ නිසා මේ ඇත්තු තමන්ගේ හිතට කතා කරලා අහල බලන්න, තමන්ට තේරුණු දවස ඉඳලා. අදවෙනතෙක්, තම මොනම හේතුවක් නිසාවත් තමන්ගේ පංචසීල ප්‍රතිපත්තිය බිඳල තියෙනවද කියලා. පංචසීලයේ අකණ්ඩ අචිද්ද අසබල අකම් මාස වසයෙන් ආරක්‍ෂා කරලා තියෙනවද කියලා. මොන තැනකවත් කැඩෙන් නැතුව. මොන තැනකවත් සිදුරුවෙන් නැතුව මොන තැනකවත් ලප කැලල් ලිටින් නැතුව. හදවතට එකඟව. මේ සීල රක්ෂණය යෙදිල තියෙනවද කියලා තමන්ගේ හිතෙන් ආල බලන්නට ඕන. දැම් බලන්න දානයක් නොදීපු කෙනෙක් මේ ලෝකෙ මම හිතන්න ැහැ සමහරලාට ලංකා විතරක් මේ ලෝකෙම ඉන්නවා කියලා. දැන් අපි හිතන්න මේ පාසල්්‍ය යන දරුවෙක් ළමයකුට ටොපියක් දුන්නොත් ඒක දානයක්. තෙරත් වාඩියලයින් ආසනය දුන්නොත් දානයක් ඒ හැම දෙයක්ම දාන තෝට දානයක් නොදීපු කෙනෙක් ලෝකෙ සොයාගන්න බෑ. ඒවාගේම දැම් බලන්න භාවන මෙඇත්ත භාවනා කරන තියෙන දැන් අපි ලදරු පාසලේ යනකොට ලදුරු පාසලේ ගුරු මහත්මී අපිට කියනවා මකක් කරන්න කියල. මෛත්‍රී භාවනාව කරමු කියලා. තරයි භාවනාව පටන් ගන්නේ ලදරු පාසලේ එතන ඉදලා දහම් පාසලේදී පාසලේදී නේද පන්සලේදදි විධ ස්ථානවලද විීල කාලක්්චේ දෝල භාවනා කරලාතිෙන. ඇදවට භාවන්නා නොකරපු කෙනකුත් නෑ. නමුත් මේ ඇත්තු හිතනවද තමන්ට තේරුණු දවසදලා අද වෙන තෙක් මොනම හේතුවක් නිසාවත් බුද්ධාගමයේ උගන්නන මූලික සීලේ වෙච්ච පංච සීලයේ තමන් කඩන්නතු ආරක්ෂා කර කියලා. ආඩර් හිතන්න පුළද හිතල බලට. ඒ නිසා මෙන්න මේ සීලය පිළිබාඳ ඔහොඳ ටිගෙන ගන්න ඕන. මෝ සිල්රැකීම තමයි එලව මෙලොව දෙලෝම සැනසීම පිණිස හේතුවන්නේ. ඒ නිසා මෙන්න මේ සීලය කියන්නේ මොකක්ද කියලා හොඳර් තේරුම් ගන්න ඕන්න සී කේන්ටේන සීලං කතිවිදං සීලං කානස්ස ලක්කන රස පච්චු පට්ටානි පදට්ටානෙං ෝධනංකස්ස සංකිලේසෝ. කිමානි සංසං සීලං කියලා සීම සීල විසුද්ධිය කියන එක විශුද්ධි මාර්ගයේ තාම විස්තරාත්මකෝ ගන්නනෝ.ං සීල මොහක්ද සීලේකය. සීලය කියන්න පින්නතුනි කයවචන සංවරයයි. කායවාචානං සමෝදානං සීලං. නේද කායික ක්‍රියා මේ ඇතු දන්නවා ප්‍රාණඝාතය අදත්තා දානය කාම්විිච්චාචාරය කියන මෙන්න මේ දුෂ්චරිතවලින් අයිංවීම කායික සංවරයයි. දැං උදාහරණයක් වශයෙන් ප්‍රාණඝාතය කියන එක ගත්ොත්. ඇත්තු දන්නෝ ප්‍රාණගාතයේ සම්පූර්ණ වෙන්න කරුණු පහයි පානෝ බවේ පාන සංඥී වදක චිත්තං උපක්කමං තේන මරණං පණ ඇති සතෙක්වීම සතෙක් බව දැනගැනීම වදක සිතක් එදීම උපක්‍රමයක් එෙදීමයින් බැරීම මෙන්න මේ කියන කරුණු පහම සම්පූර්ණුනාම අපි කියනවා කර්ුම පතයක්ය ර දිලාහරි හතරක් තුනක් සම්පූර්ණොත් අපි කියනවා කර්මයක් කියලා. මේ ප්‍රාණ ගාතය කියන එක කරන්න පුළුවන් ප්‍රමවේද හයයි සාහත්තික ආනත්තික නිසග්‍ය ඉදදිමය විජ්‍යාමය කියල පෙන්ල තියෙනවා. සාහත්තික අතිංගහල මරන්න පුළුවන් මේ ඇත්තෝ අතිංගහල මරන්නේ කවුද. මදුරු නද සාහත්තික ක්‍රමේද මරන්න ඒ වගේ ආනත්තික අනදීල මරනෝ සාමාන්‍යෙන් අනදීල මරන්නේ කවුද. මෙ අත් අනදීල මරනොවද නෑ හැබැයි ගෙදර පූසෙක් හදනෝ ඇයි පූසෙක් හදන්නේ? එතකොට පින්නතු නි නේද දේ නිසාන්න ආනත්තික ක්‍රමේ නද අපි කියන්න පූස මැටියෙන් ගුණත්කවන්න මීෝ අල්ලන වන එහම කියන නේද එතකොට අදහස බලාන්න සාහත්තික ආනත්තික දීළඟ නිසක්ගිය විසි කරල ගහනෝ දම් මේඇතු විසි කරලාගාන්න දම් බල්ලෙක් කෑ ගහනෝ නම් මොකදති කරන්න. ගලක් කරම් වීසි කරනෝ ඇබැයි බල්ලට වදන නෙවෙයි වූ එලවන්න. නමුත් මේ ගල ගිහිල්ල වැරදිලලා ආහරි බල්ලගේ නරක තැනකට වැදිලා වූ එතන මැරුණොත් මුතු වෙන්නේ. නිස්සක්ගිය ක්‍රමයට ප්‍රාණගාතිය කලා. වගේම තහාවර තාවර කියන්නේ වලවල් හාරල බුරු වලවල් මෙ ඇතු දන්නවන ස්සර මිනිස මහා විශාල වලවල් හාරල උඩින් පරනල් කොළ දාල නේද ඒ වලේ සතුන්ගටනට පස්සේ අල්ල මරාගත් න්නේකර කියනෝ තාවර ඒ වගේම විද්‍යාමය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකංවලිනුත් සතුන්වරමෝ සත්්‍ය ාතරනේම ඒ වගේම පින්නතුයි ඉදදිමය ඉන්දිමය ගැන්වද. හිත දියුණු කරගත්ත ඇත්තුෝසාප කරලා මරණු මෙතවයින්ගේ හාදුරණ හිතදියුණු කරගත කියෙනෙ කෙම සාප කරන ොද කියලා. අන්න උදාහරණයක් මජ්ජිමිනි කාය තියනවා.. උපාලිකන ගෘහපතියා ගිහිල්ල බුදුහාදුරගෙන් අහනුව ස්වාමීනිි ඔබහංසයි කොච්චර කිව්වත් අපි නං පිළිගන්න නැහැ. කායදන්ඩේ තමයි ප්‍රධාන මනෝකර්මය නෙමේ. ඒ වෙලා බුදුහර දේශනා කරනො හොඳයි උපාලි ඔයා හිතන්න. හොඳද හැඩි දැඩි ආරෝහ පරිනාහ දේහයධාරී මනුස්සෙක් හොන්තට කැපෙන කඩුවක් අරගෙන මේ මුළු සැවත් නුවරම ඉන්න අය කපල කපල එකම මස්කොඩක් කරනවාය කියලා. ඝාතනය කරගෙන ඝාතනය කරගෙන ගියොත් එක දවසක දිවර කරන්න පුළුවන්න්න. දෙහේකදි තුනකදි හතරගදි බෑහදුුවනේ. එහෙ මනත් උපාලි හිත දියුණු කරගත්තේ ෂිවරේක්. මේ මුලු සැවැත් නුවරම අලුවේවා කියලා සාපකරුත් මකදවින්න. අලුවයේ නවබ දන්ද්‍රණය. නතන පේ නෝ ඉද්දිමය ක්‍රමයට මිනිස්සු මරන්න පුළුවන් කියලා. දැ මේ ඇත්තු මේොහොඳට අහල පුරුදුේවා අස්සුතන් සුනාති සුතන් පරියෝධ අපේති එහෙමන තිය නොවැැසූ දහම් කරුණු අහගන්න පුළුවන් ඇසූ දහම් කරුණු අවදුරටත් දියුණු කරගන්න පුළන් එමනේ බඩැත්වීමේ අනිස. දැන් ඊළඟ දේ මෙන්න මේකයි. දැන් සත්ව ඝාතනය වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පලවෙනි එක තමයි තමා සතා මැරීම දෙවැනියග ම ගත්ද මරණ එකට උදව් කිරීම තුංවෙනි කාරණය මොකක්ද. මැරුව තමම් මැරුවත් පින්නතුනි ප්‍රාණ ගාතය වෙනවා මරණ සතෙක් මරණ එකට උදව් කළත් ප්‍රාණ ගාතය වෙනවා තුංවැනි කාරණය මකක්ද තායිසරයක් තියෙන ප්‍රාණගාතය වෙන ඇටියෝ බනහපපු ඇත්තු කියන්න බලන් කොයි විදි ප්‍රාණගාත වෙන්. තමන් මැරුවත් ප්‍රාණගාතය වෙන එක කවුරුද් දන්නවා. දෙවැනි ක්‍රමේ මරණ එකට උදව් කළත් ප්‍රාණගාතය වෙනවා. තුංගනික්‍රමයමකක්ද මතකයිද කාටාරය හඟ දෙනෙක් පන්නතුනි මේ තුංග නි ක්‍රමේ දන්නේෑ. මම නං කියන්නේ තුංග නික්‍රමේ තම අනිවාර්යම දනගන්නවා. වලක්වන් නැතුවවෙන්න ත දැන් අපිම අල්ලපුගෙදර මනුෂ්‍ය සතෙක් මරනෝන අපකට විරුද්ධ වෙන්න ඕන. හේතුවයි. දැන් අපේ ගමේ මස්කඩය අධාරන අපිට විරුද්ධවෙන ඇයි. අපි නොදේ ඇත්තන්ගේ සල්ි යර නම් ඇත්තන් ඉට කඩම් තියෙනවන එත් න්න මස්කඩයක් කදන්න පුළන්න එයත් න්න සතුන් යාල මරන්න පුලන අපි හොද කෙන කෙම කියනවල යි අපි විුරුද්ධ වෙන්නේ පුලන්ද ඇත්ත හිතන් ස්කඩයම් මස් මඩුව ධරන අපේ ගමේ අපි අල්ලපු කෙදර අපි කැමතියරවාද නෑ ඇයි අපි යුරද්ධවෙන්නේ අපිට තනයම මේලෝක ජීවත්වෙන්න බෑ තෙරුණ මේ ඇත්ත හිතන්න මේ ඇත්ත වතුර ටිකක් බොන්න කියලා භාජනයකට වතුර ටිකක් ගත්තොත් ඒ වතුර ටිකට කී දෙනෙක්ගේ සහයෝග තියනෝග හිත උපකරණ හරිගස්පු අය ඒයි වතුර පිළිසිදු කරපු අය නේද උනු කරලා ගත්ත නම් ඒ උපකරණ හදපු අය. බාජනයේ හදපු අය ගෙනාපු අය කොච්චර ඉන්නවද. මෙ ඇත්තගේ බත් පිගාන අතට ගත්තම කී දෙනෙක්ගේ සහයෝග ඕනද මෙ ඇත්තන්ට පුස පුරෝගන්. බත්පිගානට ආ බත්තික එන්න කොච්චර දෙනෙක් සම්බන්ධද. වැජන එන්න කොච්චර දෙනෙක් සම්බන්ධද. එතකොට මේ ඇත්ත හිතන්න මේ ඇත්තන්ට මේ ලෝකයේ ජීවත් එන්න විශාල පිරිසකගේ සහයෝගී අවශ්‍යයි. තනිියම ජීවත් එන්න බෑ. එහනම් මේ ඇත්තන්ගේ විශාලු යුතුකමත් තමයි මොකක්ද මේ ලෝකේ ඉන්න මිනිසුන් සුවපත් කරන එක. තැරනත් ඒ අපිට පශ්න යන්න යකරගත්තාවකිල එහෙම ඉන්න බෑ. ප්‍රාණ ගත්ේ සිදුවන තුංගෙන ක්‍රමේ තමයි වලක්වන්න නඇත්වී දී. හොඳටම තරනෝ මත්තැන් කතාවේ තමන් මත්තම් බිව්වත් සුරාමේරය කැරනවා බොන ගෞරාරි දැන් තමන්ගේ ස්වායි මහත්මය හරි යාලු හරි බොන කොට එකකට උදව් කරත්ත් සිික්ෂාව කැරෙනවා තුන්ගෙන කකද කටියය මත්තම් බොනකට හවලාගේ නීතිය ඒත් ශික්ෂාව කැඩනවා පැහැදි ආුව සමරඇත්වා නොන්ල කියන නේද කමන්න ඉතින් හාදුරනින් මහත්තයක සතුරනේ ඉතින් ඔහේගේ පතේ විහෙස යන්නත්තක් ගත්තර කමන්නෑ කියලා එහෙම කියන්න බෑ කියකොට ඒත්තන්ටත් සුරාමීරය කරනු යි ස්වායි මහත්ම මත් පැම් බොලෝලා නෝට්ලත් ඔක්කෝව සුරමීරයේ ශික්ෂාව කඩාගත්තය තෙර නිසා මේත් එකට විරුද්ධ වන්න හ ඒකයි මංකව බුද්ාගමයතින තාම අමාරු කොටස තමයි සීලය කියන එක. ප්‍රාණකින් සීලන් කියනක විතර කර හෙමයි. කේනටටේන සී සීලය කියන්න මොන අර්ථයන්න. සීල නට්ටේන සී සීල නාර්තය මොකදද සීල නාර්ථය කියන්න හික්මවීම මොනෝද හික්මවන්නේ ඉන්ද්‍රිය ඇහ කණ නාසේ දිව සරීරය මේ ඉන්ද්‍රිය කෝම ඉක්මවන්නඕන. මේ ඉන්ද්‍රිය ටිකයෙන් පින්වත ඉක්මනින්ම කිලිටුවෙන ඉන්ද්‍රියමකක්ද. සිත් ඉන්ද්‍රිය ඉක්මනට අපි හිත අපේ හිත ඉක්වනින්ම කලිටිුවෙන හරි නමුත් දැන් අපිට අපි පාවිච්චි කරන ඉන්ද්‍රියවලින් බාහිර රූපා සබ්ද ගන්ධ රශ ඉෂ්පර්ෂ මේව ගන්නේ වයින්. ඇ සිත කිලිටි ුනාඩ පින්නතු සිත කිලිටිඋනුනාට ප්‍රකට වෙන්න කල් ගිහිල්ලනේ. ඊ ඉක්මලට ප්‍රගට වෙනවා මොකක් කිිටුනාව ඇහැ ලිට. ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ඇ ිනාම ගෝ දෙනෙක් නරකාය වෙන්න මොකක් නිසාද ඇහැ නිසා පුංචි කතාවක් කියන්න මේ පොඩිතරුවන් ඉන්න නිසාවෙෙන්? එක ටිකක් හිතන්න ඕන කතාවක් පින්නතුනි රාගී සම්බන්ධිකා. මුදු ලක්කනා ජාතකය රතියවා මං කීපසරයක් මතක් කල තියෙනෝ බොහෝතැන් වලති මේක හරිම පුතු මතැනක්. තාපසයක් හිටියා. මේ තාපසය හැමදාම මේ රජගෙදරට ඉන්න පින්නතුනිි උඩින්. එනකොට එක දවසක් පින්නතුනි මේ රජුරුවන්ට රාජකාරී කටයුත්තකට හැරව ඇන්නුනම රජුරෝමක දුනේ කිව්වා බේ දේවයට සියල්ල බාරදීල යාගිය ගිහිල්ලා එකොට දැන් තාපස්තු හමදාම වන අරගේ ධානය අරගෙනයනෝ ටික දවසක්ක්‍යයනකොට තපස්තුමා දවසක් පරක් වෙලාවා තොට රාජ දේවිය මුදු ලක්කනාව තාම ලස්සන කාන්තාවක් බොහෝ මොහොඳට ධන ටික හරිගස්සල තියලා එය දැන් තවස්තුමා ප්‍රමාධ නිසා ස්තරහතු වුණ ඇදකටකක් ඇලවෙලා හිටිය න්න කොට මේ දැන් තාපස්තුමා පරක්කු වෙලාව ඇවිල්ල උක්කාසනය කර මකද උක්කාසනි කරනගැන් උගුර පාදනෝ අද වගේ සීනු නෑනෙ ගෙවල්ලන එකකාලේ උගුර පෑද. ඇතකොට තමයි කවුරුවත් ආපුවා දැන ගන්නන්නේ. මේ උගුර පාදනකොට මේ එක සරේර නැකිට්ට නැගෙටනකොට මේ මුදුලක්කඩාවගේ අංග ප්‍රත්‍යංග තාපසතුමාට විද්‍යමාන වුණා. එපාරමකත වෙන්නේ තාපස්සතුමා දැන්දානත් තරගෙන කියා යා දකපු දේවල් පිළිබන් දැන් හිතමින් ඉන්නවා. තොට දානක පධාන පාතර තා පෙසේ නිදාගන්න ම මැස්සුඩනේ මැස්සේයට පාතරේ කියයල ද මැසුඩවෑ ඇලවෙල කල්පනා කර කරන්නවා. ඉන්නකොට පින්නතුන එදා මුළු දවසම ගියා. ගිල්ල දැන් ඊළඟ දවසුදාවන. එලි වෙලා නැකිටල මතක්කුණේ අරකුමයි. ආය මේ ගන්න හිතහිතඉන්න හ ෝම දවස් හතරක් පහක් එකක් දිගට ඇතිෙන් නැගෙටින් නැතුව ඇන්ද මහන්සසිල කල්පනා කර කරන්න බත්ක දැන් කුණු වෙලා ඒ පාරමක දුන්නේේ තැන් තාපසතුමා මේ රජ්ජුරෝ ආවා ඇවිල්ලිවර ලැහුවකෝ අපේ තාපසතුමාවෙ නකෝ දැතුවා දව සතර පහකෙන්. ඒ පාර රජුරුවමක කරන තවත් දෙතුන් දෙරූ කතා කර නව මේ ගෙදරට මේ තාපස්තුවාගේ ආරාමට ඇවිල්ල බාලකට මෙයා සම්පූර්ණ මලකදක්වාගේ වැරහැල්ිවෙලා මුණ ෝදලනෑ දවස්ථානකින් ඒ පාර හරිම අපිරි සුදී මොකද කරන්නේ මේ රදාාපස්තුමා මේ රාජේක කියනෙ කෙලික්මටමයන්න ගිට්වල මුණකට සෝදෝල පිරිසුදු කරල් හොඳ ඇඳුමක්කන්දල කන්න කන්න බෑ යාට ගිටවස ෑමටික් කවල වතුරටිගක්පොල ඔක්කෝම කරලා ඇනුම් හොඳ ඇතිරිල්ලදදාලාර ආසනයට ආයි ඇති හන්සි කරල්ල කියෙන කිය. ඔන්න ගයාාට පස්ස පින්නවතුන ඊළඟ දවසයා ඔහො ෝම ව සතර පාකාව දැන්මේ තාපස්තුවාහට දැන් වාඩ වෙල කෑමටික්න්න පුලුව යාගේ වැට්ටික් කරගන්න පුුවන් ැන්ඉතින් ඔක්කෝම හරි පාර තාවස්තුමාන්ගේ හ අනේ තාමස්තුනි මුොකදයාට වනේ. මොකක්ද ප්‍රශ්නක් කියන්නක මට මංකර ඔයා වෙනුවෙන් කවදාවත් ප්‍රශ්නයක් ඇතිකරගන්නෑ මගේ හිතර දීමන්නෑ මට කියන්න කියන්න කියන වද කරනු. මෙයා කියන්න වනෑ. දවස් තුන හතරක් ඇහුවට පසේ තාපස්සනවා හිතුව කියන්න ඔඕන ර්චරන් කියලා කිව්වා ගත් ප්‍රශ්නය අනේ තාපස්තුමනි මට මුදුලක්කනාව පිළිබඳව පිළිබඳ සිතක් ඇතිවුණයිකවා.ඒ පාර රජතුමාක අයෝ යිමොකක් දෙන්නක ම මුදුලක්කනාව දෙන්න නොබතු මාට කිව්වාතරඒ පාරමගද වෙන්න හාමුදයි කියලලා ගම්මයා දවලට දානයෙම් වලදල දන් දෙකට විතර ආරජගෙදරට රජල ැ දුලක් ලාට විස්තර කියතිතුනේ මුදුලක්කනා ල්ල ගෙන්නලිවරලා අතින් අල්ලල දුන්න මේ තාපස්තුමාට එක්කරගෙන යන්න දැන් ගන්න මුදුලක්කනනාය එක්කරගෙන දැන් තාවස්තුමයිනෝ තාපස ආරාමිට ආරමටාවට පස්සේතින් ැ ඔන්න ඉතින් මුදුලක්කනාවක් ටික වෙලාවක් දෙන කියනවා. අනේ සාවස්තුමනි මට නම්බෑ මේ වැස්සේ පුුදියන්න. එනිසා අපි දෙන්න කාරයක්කිල්ලගන්න. එ පා රජරුවන්න්න මෙයාය එක්මඩ කියහිලකවා අපි දෙටඉන්න කාබරයක් දෙන්න කියලා බර රජරෝ කාබරයා දන පොඩි කාබරයක් එකක් ඇඳක් විතරක් තියාගන්න පුළුව මේ තියනෙන ඇදක් විතරක් තින පොඩි කාබරයා පස්සේ කාර්්‍ර අරල බලකොට පින්නනතුන මකුණු දැල් පිරිල දූවිලි පිරිලා බලන්න බරිතරක් මොකද කරන්න ඒ පාර මෙයාඩකුව එක්මට කියල කොසක්කි ඉල්ලඟන්න ආය කියනෝ ඉදලක් කිල්ලගන්න ය කෝපයක් කිල්ලගන්න පිනාන කිල්ලං එන්න ආල්තුන පහිල්ලඟ මෙ මේ විසිතිස්තාව දැ යව්වා ඒෙගරට ල් හැ රජු ඉල්ල ඉල්ල හම ේදනවා. දීල දැංගති යෝගෙනනල කෝ මේ මුදදුලක්කනාව සේර මස් පස් කල සුද් බද්ධ කර මේ රැට වවා. උයල දැන් දෙන්නත් එක කෑවා. කාලිවර වෙලා දැම්මකද කරන්නේ රාතිරි යහන් ගත වන. දැම් මුදුලක්කනාව බිත්තිය පැත්තේ ඇදේ බිත්තිය පැත්තේ අයිනෙන් ඉන්නවා. තපසතුමා ඊට මහ පැත්තිෙන් ඇද හාන්සුව. ආන් සල දැම ඇතු හි තන්න තාපසෙක් වනත් මහරත්තරි කාන්තාවක් එෙක් ඉන්න කොඩ නිකමටහරි ඇඟට හරි අතදාන්න ඇතිනේ කාන්තාව ගෙනද මේ කාන්තාව ගැගට අත දානුවත් එක්කො හොදවෙන්නේ. මුදු ලක්ක නාව නැකිල්ල වාඩුන ඇදවුඩ. වාඩල අල්ලගත්ත තාපසතුමාගේ රැවුලින්. අල්ලගෙන දක් රැවුල හොලෝමින් අහනවා ඔයා තාපසයෙක් නේද ඔයා මෙච්චර කාලයක් ආරක්‍ෂා කර සීලයෙන් ඇති ප්‍රයෝජිනය කුමක්්ද තාපසියම් මිබුදු දේවල් කරන අයද. ඔහොම කියලා දැ එෙන්න්න දේශනයක් පින්නතුනිවේ ඇඳඋඩේදගෙන මහරාත්තරේ. ඒ පාර තාපස්තුමාකිව්වා ඒකා ඉච්චාපුරේ ආසුන් අලද්දා මුදුලක්කන. මට තිබුණ එක මආසාවයි මුදුලක්කනාව ලබා ගැනීම විතරයි. අනේ මට මුදුලක්කනාව ලැබුණට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්න එමටයි. මට නං ඕන්නෑ මුදුලක්කඩාගෙක්. මට එක්කං ගිල රජරුවන්ට වාදුන්නලු. පැදිලි ඒ නිසා අන්න ඉන්ද්‍රිය සංවරේ හරි මවශ්‍යයි ඔය ඇහැ ගැන විතර ැකිවගේ. කණ නාසේ දිව ශරීරය මේය ඔක්කෝම මෙහෙමයි. හරිම කල්පනාවෙන් ඇහෙෙන් රූප බල්නකොට කල්පනාවෙන් බැලුවෙනැත්තන් එක්කො රාගය එක්කො දේශයේ. එනිසාබදුහර ගන්නන්නේ చක්නාා රpang wa න නිමත ගයි ෝti, න බජනක් ගායි හෝti යtu අද කරන ang చක් ඉ්‍රya සangව රang සෝteන suවා නනිමත ගයි හෝති, නනු බජනක් ගායි ෝti යතු අද කරන ේang සෝති ඉ්‍රිය සangවrang rantang ghanනේන ganඳ ගාහි න නිමත ගායි හෝti, නු බජනක් ගායි හෝti. ආධ කරන මේ තන් ගාන ඉන්ද්‍රියන් සංවරන් වියරන්තං විදියට පුද්දුමයි පෙන්ගතුන මේ ඉන්ද්‍රිය සංවරය හරීම අවශ්‍යකක් සීල නට්ටේන සීලංකි ඒකයි නේද තැම් බලන්න අද සමාජයේ කුච්චර අයට මේ ඉන්ද්‍රිය අසංවරේ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න කොච්චරද කොච්ර නේද සමාජයේ මොනතරං ප්‍රශ්න ඇතිවෙල තියෙන්නේ හුග දෙනකොට මේ ඉන්ද්‍රිය සංවරේ ඒ නිසා අපි හොඳ ට මතක තියාගන්න ඕන බෞද්ධ වසයෙන් ඇහැ කණ නාසේ දිව ශරීරයම හොඳට සංවර කරගන්න. කානස්ස ලක්කන රස පච්චු පට්ාන පදට්ටා නානි. සීලයේ ලක්ෂණයම කක්ද නේද සීල නත්වයට පත්වීම තමයි ලක්ෂණය. රසය දුසීල බව දුරකිරීම දුසීල්්‍ය විද්වංසනතා සීලේ කෘ්‍යය නැත්තං සීලය කරන වැඩේ යි දුසිල් බව නැතිකිරීම දුශිල් බව නැති කරන එක ද මේ ඇත්තෝ ගාක් මං ඉතාම සරලොව මෙම කියල දෙන්න තාම සරල උදාහරණකින් මං මේ පැහැදිලි කරන්න. ද මේ ඇත්තෝ අහල තියෙනව නේද බණට කියල දෙන ඕනේ දිට්ට දම්ම වේදනීය පලය කියලා මොකක්ද ඇත්තට මෙලෝවස්සේෙන් ඇත්තන්ට ලැබිච්ච පලේ දම් බෞද්ධායකෙන් බණහැල තිට සිය දස් ගාන පොකද ලැවිච්චප පලේ දානත් දී ලතින මේ අත්තුලින් නේද මොන තරම් වය ලද මොන තරම් බෙද ලත්ද නේද භාවනා කොච්චර කරලා තියෙන ඕොන. ඒවයි මෙලොෝවසේ මේ අත්තන්ට ලැබිච්ච පලේමකක්ද කවරරි හුවොත් මකක්ද කියන්න මේ ඉගෙන ගන්න පොනිි දරුව කැහුවත් ඔයල ඔච්චර බණනාහා නෝ මච්චර ධර දෙ නෝ මකද යෙන පලේගල උග දෙනා කියන්නේ සතුට තමයි න සතුට කියන එක පින්න්නොතුන හොඳ මෙින්ම නරකමින් දෙකටම තියෙන එක. ඇැගෙන ගන්න කැම දරවකට පොතත් පතක් ලබුණව සතුටුවයනෙන නයි වෙච්චෙක්කෙන අයගවාගත්තම සතුටියෙන්න ලෙඩ වෙච්ච එක්ක ලඩ ොඳ නාව සතුට ඔක්කෝ සතුරුන මංකෝත් මෙම මත් පැම් බොන්න කැමති කියෙන ට මත් පැන්ටික් ලැබනවා සතුටුව මේ දුගට බොන්න කැමති එක්කනට දුං වැටියල් ලැබුණ සතුවෙන් එනිසා සතුට හොඳ නරක දෙකටම තියනවා. සතුටට එහා ගිය දෙක් මෙත් න්ට ලැබෙන්නේ මොකක්ද ලැබෙන්නේ සැනසීම කියන එකයි. ඒ සැනසීම කියන එක ලැබෙන්න්න නම් මොකක්ද තියෙන්වන. හිතට එකඟව ජීවත්තල තියන්නන. දුස්සීල බවති මුණොත් පින්නොතුන කවදාවත් හිතට එකඟව ජීවත් වෙලා නෑ කියන එකයි එක තීරුමවා තිර. දැ. අපේ පැරණි බෞද්ධ ක්‍රමය කෝහමද කෙනෙක් පිළිගන්න කො අප අපි ඉස්සර කෙනෙක් පිළිගන්න ආයි බෝවන් කියලා එකනෙයි අපේ ක්‍රමේ දැන් අපේ ඇත්ත පිළිගන්න කොමද වටහිර ක්‍රමේට අනුව මූුණයි බල නද දැන් මේ ඇත්තු හිතන්න පෘතක්ජන අය වශයෙන් තමන්ගේ බිරිඳ හැර වෙන බිරිඳකගේ මුහුණ ඉමින කොට තමන්ගේ ස්වාමයා හැර වෙන ස්වාමියගේ මූුණ සිමින කොට නරක අදහසක් පෘථග්‍යන මොනස්සෙකුට ඇතිවෙන්න බැරිද. ඇතිවෙන බද. එහෙම ඇතිවුනාම තමන්ගේ බිරිඳ තමන්ට තේටික හදල දෙනකොට ආහාරපාන හරිගස්සල දෙනකොට ඇඳුම් පැළඳුම් සෝදල කරලා දෙනකොටට. නේද? තමන්ගේ කටයුතු වලට උදව්වෙනකොට මුොදවෙන්නේ. අන්නර එදා දැක කරපු සිද්ධිය මැවිලපේනවා. නේද? තමන්ට සම්බුලා දේවියට වගේ සපත කරන්න පුළුවන්යි ලංකාය කොච්චරදින්නේ ොන හේතුවක් නිසාවත් වෙන පිරිමියක්ගේ අතාල්ලලනෑ නරක හිතින්. මොනම හේතුවක් නිසාවත් වෙන ස්වභ්‍ය කාන්තාවගේ අතක්කල්නෑ නරග හිතින් කියලා. හිතන්න පුළුවන් කීදනාද ඉන්නේ සමාජය එහෙම වැරදිලාහරි තමන් එහම අල් මං කියන්න එම නෑ කියලා. ඕරතරං ඉන්නවා. න බොහෝ දෙනා ඒ සීලේ පිහිටලනෑ. ඒ නිසා තමයි සමමාජෙන් ි්. විවාහක අයාතර කොච්චර ගැටලු ති නොද. ඒ ගැටලුවලට ප්‍රධානම හේතුව මෙන්න ේතු සිල්වත්කම. තෙරුණාද ඒන සා හදවත්ට එකඟව සිල්ල අත්තේ ධිෂ්ාන කරන්න. ඒ එලව මෙලොව දෙලොවටම සැනසිල්ල ගේ නවා. ත. අන්න ඒක නිසාපිනතුනි මෙන්න දිිට්ට දම්ම වේදනී ප ලයක ෝකයි. රදිලාහරි තමන් ඒ සීලේ ආරක්ෂා කලේ නැත්තන් මොකද වෙන්න ඒ ඉන්ද්‍රිය සංවරේ නැත්තන් තමට මොකද වෙන්නේ. විඳවන්න වෙන. කවරුවත්ත විල ගන්න බනිින් නෑනෙ දරකවැඩ කරා මොකද වෙන්නේ. හිතිං විදවනෝ. හිතිං විදවනෝ. ඒක තමයි වෙන්නේ පැදිලි නේද නැත්තන්. අ කානස්ස ලක්කන රස පච්චු පට්ටාන පදට්ාන් සීලයට තියන ආසන්නම කාරණය මොකක්ද. හිරියොත්ත අපප දෙගෙට? ්ජබය තියන ඇත මයි සිල්ලකින්නේ. ලැජ්ජ බයනත්තං ඕනම දුරාචාරයක් කරනවා එදකොට පින්නති ඒ නිසා මෙන්න මේ සිල්ලුවත් බව හරම් අවශ්‍යකාක තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න. ඒකයි බුදුහාදුරුවෝ පෙන්නුවේ පින්නොතින මෙන්න සිල්ලුවත් බව සීලං යාව ජරා සාදුව පයසට ගිල්ල මහල්ලෙක් වෙලා ජරාජීර්රත්වයට පත්වෙන තෙක්ම මනුෂ්‍යයකුට තියෙන ඉතාම සන්තෝසෙන් නැත්තං යහපත්ම දේ තමයි මොකද. සිල්වත් බව. ඒ නිසා අපි සීලය හොඳට ආරක්ෂා කරගන්න ඕන. ඒ සිල්වත් බව ආරක්ෂාකරගත්තම තමයි සීලයෙන් ලැබෙන ප්‍රධානම ලක්ෂණයේ තමයි ොකද පිනතන. චිත්ත සමාදිය. තැමේ ඇත භාවනා කරලා තියෙනනේ. අනන්තවත්? මේ ඇත්තන්ට හදවතට එකඟව හිතන්න පුළුවන්ද තමන්ට එක විනාඩි පහක් ගුසල අරමුණක හිත තියාගන්න පුළුවන්ද කියලා. ඉතාම කලාතුරකින් කියකොටන්නේ. හේතු ඇයි. දුසිල්ලුවත්කම වෙන කිසිීම දෙයක් නවෙයි. පුංචි කතාවක් කියන්න මේ පොඩි දරුවත් ඉහිද මක තියා ගන්න. මිලක්ක කියල වැද් දෙෙක් කටියා. මේ වැද්ද දවසක් කැලේ ඇවිදගෙන යනකොට ප න්නොත්තුේ දස් කිසිම සතෙක් මරාගණඩ බැරුණ හේම ගියත් කැලේ පන්සලකට. පන්සලකට ගියාට පස්සේ මෙන්න මේ පන්සලේ හාමුදුරුවෝයා ගිහිල්ල වාඩුනේම කොමද අනේ හාමුදුරුවනේ බඩ ගිනේ ගාගෙන. පන්සල්ලෝට එනා හමතයි වාඩටි නෙන්න්නඉන්නේද ඒ පාරෝගත වෙරන්නේමයාලක හාදර කෑිකත්වන දීල කැවිලි පෙවිලිත් දුන්න ඒ පාර කාල වීල ්‍යායති ධර්මසාලාය ඇලවුණනා ඇ වෙලා ඉන්නොට ඒට හෙම ින්දගිය. නිින්ද කියෙල්ල දැන් ඔන්න ලොකහාදරු මදුල්ලතුගානකොට යාට හැරුනේ ඇහරල විාමය අඇත වෙල්ල අතු ගාල කුණුවස් කරල ඉති ලොකහන්ටු දවවෙලා ඉතින් හෙම හිටිය රාත්්‍යන ල ඊට පහු ද දෙ න තේක තු මිදුල්ල අතු ාල හම කරලා ඉතින් ඔය රට පූජ කරලා ඉතින් හොම ච්කාල ඔහො මටික ද ක් න ලු කකාදර දම කවරු පන්ස දවට යාත හිට වැඩක. ව්‍යාකුව හාදුරනේ මං ආසය මහන වෙන්න කියලා. එපාර ලොක හාදුර වෝ එහෙනම් අම්මතාත්තෙන් අවසර ගන්න ඕන කියලා. එ පාරකවා නේ මගේ අමතාත ඇතිවෙලාන ලොක හදුරනය එක හා හොඳ ඉහෙනම් ගෙදරින් විවාහවෙලා දව නෑ මං විවාවෙල නැකු. එතකොටට වෙන කවරවත් ඉන්නෝද වැදකත්ෙනෙක් ඔයාට අවසර ගන්නය කිසිම කෙනෙක් නෑකෝ අම තනමෙකු එක යන කිසිම කෙනෙ නැති අ නෙවේ මහන කරන්නේ නවත්ඒ න්න න යන් කිසි කෙනෙ ඇත්තන්ගේ අවරගන්න ඕ මතමයි ක්‍රමි එ පාර පින්නතුනිි මෙ අ මුල් මූඩික බනදාාහම් කිය දීලා ඇදිරි ලොහදුරු භණ කරා මහන කරාව ලොකොහදුරු දේශනා කළා ඔයාට මේ දැන්ගති ඉගෙනගන්න කාලයන්න නේ නිසා භාවනා කරන්න. මං කර්මස්ථාන කියල දෙන්නන් කියලා භාවන පූර්ව කෘතිය ගන්නල දම්යාට භාවනා කරන්න කිවවා මෙයාමගත කරන්න අ මූලික බුදුුවන් ඇදලා ඒ විදියට මූලික් කටයුතු කරලා දංගතින් වයක ස්ථානයක ඉඳගෙන සිල්ලාවර්ධිනය කරමින් දැංගති මෙයා භාවනාට පටන් ගත්ත. අධ දෙක තියාගෙන දැ මෙයා හිතවීට හිතමින් දැම් භාවනා කරනවා ටික වෙලා වක්්‍යයනකොට මොකද පින්නවොතුන පෙන්නේ මෙයාට පේනෝ මූෙක් පයින ඔොලූඩිින් ඒ පාර ව්‍යාතියමු මලේක මවා රැදිල ඉන්න පේනවා මෙයා දුවගෙන යනෝ පේන. ගිල්වරල මවාගේ බෙල්ල කමනෝ පේනෝ ලේ විදිනෝ පේනෝ. මෙයා මවා පෙරල ලිවරල අන්තට්ටුව ගන්නෝෙන් මේ ඔක්කෝමැවි පේනෝ. පේනකොට මෙයා දෝගෙන ගිල්ල ලොක හදරන්නටක ව අන්නේේ හාදුරු මටනම් බෑ භාවනා කරන්න. මං යනවය ගෙදර කියලා. පරක වල් ලොක හදුරු නෑනෑ උන්හසේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඔයා ඉන්නකෝ දැම් බලන්න ඒ රාතිරි මහා වැස්සක් වැටල මේ අත්තු කඩාය වැටල බලන්නකු මුළු පන්සල් වත්තම? මේ වෙලා නැතියෙන් මේ අතුටික සේරම එකට එක තැනකට දාලා ගිනිතියන්නකොවා ඇඕමතවෙල අන්නතේ මේ සේරම ගිනි තියන්න මෙයා දන් ඔක්කෝ මතු ඇදගෙන ඇදගෙන නැවිල්ල ශසාල දැන් ව පන්සලන ඉතින් තු ඔක්කෝ මතු එක තැනකට දා දැම් මේ ගිනිතියන් හදනු මේ අමු අතු දිය බේරිබේරි ගිනිතියන්න පුලන්ද ඒ පාර ො හන්ට විලක ේ හාදර මට්නම්බෑ ගිතියන්න ම ක්කොමටි එකතු කරයි කියෙන ඒපාරයන් යන් එහම් බලන්නයන් ෙර ගිය ගිල් වරන මකද කරේලකොහ මහපොලෝ දෙබෑ කරලා අවීචයෙන් ගත්ත ගින්දර. අරගෙන මේ ගිනි තියෙනගා මෙයාට පෙන්වු අීචය පෙන්න ලිවර ලක්වා මෙන්න සිවරු ඇරලා ගෙදර ියොත් මෙතෙන්ට තමයිකොයි අන්න වෙන්නේ. තෙරුණා ඒ නිසා ඉක්මනට හොඳට හිතල භාවනා කරන්නේ කියලා මෙ යෙදුවල් මේ කතාවෙන් දෙන්න පනිවිනේ මේකයි මකක්ද. දුසිල්වත්ව හිටි අයට භාවනා කරන්න හරි මමාරුයි. නිසා හොන්තට සීලේ ආරක්ෂා කරන්න. හොඳඉම් මේ ඇත්තන්ට සීලේ ආරක්ෂා කළ යුතුය කියෙන හැඟම් ආාවනි නේද දැන් මේ ඇත්තෝ මට කියන්න ඇයි අිට සිල්රකින්න බැරි මේ ත් එකසරේටම කියයි හාදුරුව පුතජ්ජනය කියලා පුතජ්ජනය සිල්රකින්න ඇද ඕන තරංගන්න පුතජ්ජනය සිල්වකින්න නේද? එතකොට ඇයි අපිට මේ සිල් රකින්න බැරි ප්‍රධානම හේතුව තමයි පින්නතුනි ආත්මීය ලක්ෂණය මම සහ මගේ කියල හිතන එක දැ ඔන්න ඉතාාව සරනෝමක් කියලදන්න ද මේ ඇත්තු හිතන් අපි ප්‍රාණඝාතයකෙන් උදාහරණය අරගෙන අපි සතුම් මරන්නේ කොයි විදරදි කල හිතන්න ද මී අයි ලේනයි ගත්තොත් අපි මරන්නේ මීයද ලේනද යි අබි ලේන වරන්න ඇති ඇයි ලේන වරන්න ඇති මට සහ මගේ දේට කරදරයක් නෑ පැදිලි මටසා මගේ දේට කරදරන්නේ ලෝකයේ මිනිස්සු මෙච්චර හොරකම් කරන්නේ යයි තමාට වැඩිපුරෝණ ඉන්නන්නේ මේ ඇත්ත හිතන්න ඉස්පිරිතාලෙක වැඩකරන කෙනෙක් පැනඩෝල් පෙත්තක් හොරෙන් අරං ආවොත් ටි ගානකටහොරෙක් වෙන. එ කට දෙන්නකොට නවෙ. ඇයි එක් කෝටි ගානක් ලංකා මිනිස් වෙනුවෙන් දෙන්න තියෙන බෙත් පෙත්මේගෙනනේ. බලන්න. පාසලක වැඩ කරන කෙනෙක්. පින්නතු රටහුණු කූරක් කරංගාවත්. ලක්ෂ ගානකට හෝරෙක් වෙනෝ හේතුවයි. ලක්ෂ ගානත් දරුවන්ට උගන්නන්න තියන රටහුුණු කූරක් කරගාවේ. වෙන ආතනක වැඩරන කෙනෙක් වුනත් ේෙ. පැලි ලක්ෂ කෝටිකානය හොරකම් ඕරකම් වෙන්නේ එක පොඩ්ඩ න්නෙමි මො ලෝකයේ ඇතිවෙච්ච පලවෙන්නම අකුසලේමකක්ද මද ලෝක ඇතිවෙච්ච පලව අකුසලි සෝරකම කොත් තියෙන්නේ අගග්ඥ සූත්‍රයේ අතියන අගචූත්‍ර අග ත්‍ර ති අග චත්‍ර ෝක ඇති වෙච් හිටි පෙන්න්න දැ ඉතිහාසික පූර්රාව දැ සම්පූර්ණ මේ ලෝකයේ වතුර වතුර දිමල්තිෙන් පිට වතුර හිදිල ගීල නිකං රොන් මඩ වගේ මේ තිබුණලො ඉස්සල්ලම එතකොට ආබස්සර බ්‍රක්්ම ෝකෙන් චුතවෙන සත්යෙක් නේද ඇවිල්ලිවරලා මේ ප්‍රොන් මඩ ගතිය දැකලා මොකද කරන්නේ මෙයා මේක අරගෙන මේ ඉබල අත අතල්ල අත ගාල බැලුවල් බැලුවම හරම සිනිදී මේ එක අතෙන ටිකක් අරගෙන මිරිකුවල මිරිකුවම නිකං ක්ලේගුලියක් වගේ මේක දැන් එකට කැටිව කැටිවුණනාට සි ඉබල බැලූ හරිම සුවඳයි මකද කරී කෑවා ඒ පාර මෙයා අර සොයම්පබ අන්ත ලික්ක චරතත්වේ නැති වුණා එකන් සරීරයේ දීප්තිමත්ව උඩින් යන්න පුළුව ගතිය නැතිවුනාාලු පාර මෙයා මේක ඉඳගෙන පස් කන්න හිටිය ඒ පාර තවත් කට්ටියාව ඇවිල් ඉතින් හොම හොම එකක් කෙන වෙලා පාර කට්ටේ කෙ ගා නෝ මුත්‍ර කරනෝ ඉති ඕ නිසා මේ පොලො පි සිදදු ද ඊළඟට බූම් පප්ට හැන ඒළඟට බූප්ටක බිම් හතු ඒවාහරයට ගත්තා ඉට පස්සේ බදාලතා කියල වැල් ජාතතියක් හැතුන ඒවා හරයට ගත්ත සොයං ජාත හැල් ලැතු වන ඒවා අකනං අතු සං සුද්දං සුගන්ධඩං තන්ඩු ලප්පලංක කිය ලෙතිෙන්නේෙ දිගටී මහතයි ඒවගේ පින්නතුන සුඹුලක් නැත්තන් දහිය ගතියක් නෑ හරිම සුවඳයි මේවා පින්නනි දම්ම කියෙන කාන ස්වයං ජාත හැ ඕ ඉන්නකොට එක්කෙනකුට අදසක්කාව පින්නොතුනි ව සම්මලිගතියක් ස අලසකමක් ස ආසාව එපාර මෙයාමකද කරන්නේ ගිහිල්ලිවරලා දැන් උදේට ජිහින්ගේ නවන දවට ජයේ න හැඳදාවට ජිගේ නොන මේ ගන් පපාගෙන් නොන කන්න එකන කිහිතතුවමං උදේට දවට දෙකටමගේ නො කියලා. ගල දැන් යාගේ ගලයදන් දවල්ට යන්න උදේට ගෙනාපටික දවල්ටත් කනු. බනදන් අනිත් යනෙක්න කැව ඇයිවා යන්නත මේ දවල්ට කියන්න කෑමගේන්නේ න්නද නෑනෑමන් දවල්ටත් එක්ගෙනවක. ය කල්පනා කර ඇත්තන එන්න කවුරන් මූ කියනවා යාරට අත්තකගෙනා. තවක් කනෙක් උදේටයි දවට රට තුන්ගල්ඩුව කෙනා ද ොමොහොම ගෙනල් කියෙනලා ද ගොඩා ගත ගොඩගත්තර පස්ස මොකදුනේ දැම්මීෝ කනෝ සතුන්කනෝ දැඟිතින් ගඩා කරනයක් නෑනේ. ඒ පාර මේ කට්ටි කල්පනා කර මේ වැඩේ හරිියන්නට හැඩි දැඩි යවක් කරන්න පුලන් කෙනෙ ොකද කරේ මෙන්න මේ මුල් කොටස මගේ කියල වෙන් කරගත්. ලක් කර ඊලාං කොටස කරග හෝ මො ං කරගෙන යමක් කමක් කරගන්න බැරි අය මුදුනේ බොහෝම පොඩිොටසත්තම ඒයත් අන්ඩිතුරුණේ ඒත්තන්ගේ ගුවන්ටික කාලිවරුවාට පසන් යායට ජීවත්තයන කමයන්නේ නිකදර අනිත්්‍ය කලාගේ හොරක කලා ලෝක ඉස්සල්ලම ච්ුවච්ච අකුසලේන සොරකම් අර්ම භයානකයි මේ ඇත් ඔන්න බෞද්ධායකගේ බනාහල එලියට යන යක රුපියල් පහක් පැරල තියෙන ඒ ගත්තනම් හොදයි ක හිතුවද හිතුූ ගමන් ගොරකම. ඒ තරම් භයානකයි හොරකම. අල්ලන්න ඕන්න සොලොවන්න ඕන්න ගන්න ඕන්න ගත්තනම් හොඳයි කල හිතනොන හිතගබන් ගොරකම. ඒ නිසා පිනතනි සොරකවෙන් අයින් වෙන එක හරි අමාරු වැඩක් තර ඒ හොතට කල්පනාවෙන් ඕන ජීවත්වයන්න. කොයි මොහොත තමන්ගේ දෙවෙනි චික්ෂාව කැන්නන ඕොත් දන්නේ. ඊළඟට බලන්න පින්නතුන මේ ඊළඟට දැන් කාම්විච්චාචාරය ඇයි මිනිස්සු මෙච්චර කාම් විච්චාචාරයට කැමති. තමන්ට වින්දනය ලැබෙන හිදනී. තමන්ට වින්දනයක් ලැබෙන් නඇත්තං වෙන කාන්තාවක් ඇසුරු කරන්න හිතනවද. වෙන පුරුෂයක ආශ්‍රය කරන්න හිතනවද. මේ ඒ ඔක්කෝම කරන්න හිතන්න පන්නතු තමන්ට වින්දනය ලැබෙන හිද. තෙරුණ. ළඟට බොරු කියන්නේ ඇයි? තමාට වැඩිපුර ඕන හිදනන්නේ. මත්මැම් බොන්නේ ඇයි. තමාට වින්දලය ඕනෙ හිදන. කවර ද මේ කෙනෙක් මත් පැම්ඹුවම තවක් කෙනෙක් ඒගේ වන්දනය ලබර ෝන කවුරත් බොයිද. න්න බලන්න එහනම් මේකෙන් අයින් වෙන්න කොහොමද. කොහොමද අපි මේ ආත්මීය ලක්‍ෂිණෙන් අයින් වෙන්නේ මුදිතාව පුරුදු කිරීමේ. මහත් මුදිතාව කියන්නේ. අනිත් එක් කෙනගේ දියුණුව දැකළ සතුටුවීම බලන බද හාදර උදේ පාන්දර නැකිල්ල මො කාට ෝදල ඉස්සල්ලම හිතවමගක්ද. මහා කරුණා සමාපත්තියට සම්වදිල මම ලෝකෙ කාටද පහිට වෙන්න කියලා. මේඇත්ව උදේ නගිට මූඩට සෝදල ඉවරවෙලා වැටයන්න ඉස්සල්ල හිතනොද මම අද කාටද උදව්වක් කරන්න කියලා. හි. හිතුවොත් මේ ඇත්තන්න කරන්න වෙරිද. හැම දාම කරන්න වෙරිද කාටරය දව්වා පුළුව. අන්න මුදිිතාගුණන දදිවරු කරගන්න. ට ඉබේම සිල්වත් කම හිතට සිල්වත්කම හිතට ආහොත් දන්න වෙන කිසි බයක් නැතුව හොඳට සැනසීමෙන් ඇස් දෙක පියාගැන පුළුවන් මෙලොවත් සැනසෙනවා පරලුවත් සැනසෙනවා. අන්න ඒ සඳහා අපේ පින්නතුන්ට ශක්තිය ධෛරය වාසනාව ලැබේවා කිය ලි ආශිරවාද. අද මේ පිංහමේ දායකත්තේ දරන්නේ මරු ගහමුල මරද ගහමුල මරද ගහමුල පදිංචි විජේ තිලක පවුල පින්නතුන් ඒ අත්තු බලාපොරොත්ව වෙනවා ප්‍රේමා විජේ තිලක මහත්මියට පින්දන්න ඒවගේම W.C. විජේ තිලක මහත්මයට පින්දෙන්. සහ පැවිිණ සිටින සැමගේ මිය ගිය ඥාතීන්ට පින් අනෝදන් කරන්නට බලාපොරොත්තියෙනවා නේද. ඒ අනුව මිය ගිය ප්‍රේමා විජේ තිලක මෑණියන්ටත් W.C විජේ තිලක මහත්මෑටත් එවාගේම පරපුරේනැසිී ගිය හැමටත්මේ පිං ලැබේවා අනුමෝදන් වේවා අපේ නෑ යෝසකිී සූපත් ඒවා හිතන පතන බෝ දියකින් අමා මහන් නිවෙනින් සැනසීම උදාකරගනීවා කියල සාතු. ලෝකයේ ශාසනයේ සුරකින සියලු දෙවියෝ මේ පින් දැකළ සතුටු වෙලා මෝදං ඒවා මරද ගහමුල පදිංචි විජේතිලක පවුලේ පින්නතුම් සෑම දෙනාටම මේ වැඩිහිටි මවපියවරුන්ට දුලපුතාලට තරු නැත්තන්ට හැම දෙනාටම් තරුවන් සරණ නිරෝගි සුවයේ සලසාධෙත්වා දෙවියෝධ නිවන් දකිත්වා කියල සාධක. අවසනය අපි කාටත් සසරින් එතරවීමෙන් ලබ නමාමහ නිවනිින්. සැනසීමීම ලැබීවා කෙරනිවන්. ආකාසටහාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා, පුഞ්ඥන්තං අනුම දිත්වාචි රංග්‍රක්කන්තු සාසනං ආකාසටහාච බුම්මටඨා දේවානාගා මහිද්දිිකා, පഞ්ඥන්තං අනු ූදිවාචි රංග්‍රක්කන්තු දීසනං ආකාසට්టාජ බම්මට්ටා දවානාගා මහිද්දිකා, ඥන්තං අනු මෝදිිත්වා චිරංරක්කන්තු වංසදා සිලු දෙනාටම තුනුරුවන් සරණයි. සාතුසාාතුසාාතු සදහවතුනි සත්වග සිත් සතන්නේි වස්සනසාාලමින් එවුතුම් මූසදදර මනුශාසනාව පවත්වා වදාල නොගේෙ කුඩ ගංඟුඩ විල උධයාරාමය ගාල්ල උනවටන පිල්ලකොඩ චෛත්‍යලංකාර පුරාණ විහරය යන උබේ මහාවිහාරාදයේ පදේ කොල්ම විශ්වවිද්‍යාලය කතිකාචාර්ය පෝජනීය අවසරයි මඩහහිස්ස ගොතසරී ගෞරහෝණිය ස්ුවමින් වහන්සේට උන් වහන්සේසිදු කරන්න වූ අති උදාරත්තර ශාසනික මෙහිවර තවච්චිරාත්කාලයක් නිදුක්ව නීරෝකීව, බාප හැමදිනාම වෙනුවෙන් මෙඋතුම්බූ සම්බුදධ ශාසනය වෙනුවෙන් කරගෙනයාමට වැසි කරන ශක්තියතෛරය නිදුක් මිරෝකි චිරචීමන සම්පත්තිය සැරසේවායි අපි ප්‍රාර්ථනා බංසිදු කරමු. සාතු සාතුසාතු එවතුම් වූ ප්‍රාර්ථනාවත් සමකින් බෞද්ධය රූපපුවාහිනිය බපඇතිේ විකාශය කළ මෙ දේශනාව මින්නිමාමට පත්වනවා සදාම් වැසූ ලක් වැසිලෝවැසි ඔබහැමදිලාටම තුනරුවන් සතු අනන්තගුණ පෙළින් සියලු යහප්පතම උදවේවා සම්මා සම්බතු සරණයි